යාපනයේ සිට වයඹ 200 කිලෝමීටර 63ක් දුරින් පිහිටි කච්චතිව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මංගල්‍යයට සහභාගී වීමට රාමේශ්වරම් දීවර තොටුපළ හරහා ඉන්දියාවේ සිට බැතිමතුන් පැමිණීම සාම්ප්‍රදායික ලෙස සිදු කෙරෙනවා. එහෙත් ඉන්දිය දීවරෙන් පිරිසක් මෙරට අත්අඩංගුවට පත්වීමේ සිද්ධියක් මුල් කරගෙන මෙවර රාමේශ්වරම් දීවරෙන් කච්චතිව් මංගල්‍යය වර්ජනය කිරීමට තීරණය කළා. මේ පසුබිම මත ඉන්දියාවේ වෙනත් ප්‍රදේශවල සිට කච්චතිව් වෙත යාමට රාමේශ්වරම් වෙත පැමිණි ජනතාවට රාමේශ්වරම් දීවරයින් දීවර යාත්‍රා දියත් නොකළ නිසා සිබලාපොරොත්තු සුන් කර ගැනීමටයි සිදු වුණේ. එවන් තත්වයක් හමුවේ ශ්‍රී ලාංකික බැතිමතුන් 3500කගේ පමණ සහභාගීත්වයෙන් පමණක් මෙවර කච්චතිව් දේවමෙහ පැවැත්වුණා. මේ අවස්ථාවට ජනාධිපති ලේකම්වරයා මෙන්ම නාවික හමුදාපතිවරයා ඇතුළු පිරිසක්ද එක්ව සිටි බවයි ඊට සහභාගී වූ අප නියෝජිතයා සඳහන් කළේ. යාපනයේ රදගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් දේව මංගල්‍යය ආරම්භ කරන ඒ සඳහා විශේෂ පුද්ගලයෙක් ලෙස ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්මයා ඒ නාවික හමුදාපතිතුමා ඒ වගේම තමයි යාපනය බහර නාවික හමුදා ආඥාපතිතුමා ඇතුළු නාවික හමුදා කාර්ය මණ්ඩල නිලධාරීන් බොහෝ දෙනා සහභාගී වුණා. ඒ වගේම ඉන්දීය රජය නියෝජනය කරමින් නියෝජිතයෙකුද සහභාගී වුණා අයුරක් අපට දක්නට ලැබුණා. කෙසේ නමුත් කිසිදු ඉන්දීය වැසියෙක් මෙම දේව මංගල්‍යය සඳහා සහභාගී වුණේ නැහැ. මේ වර්ෂයේ අයවැයෙන් යම් ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කළා කච්චතිව් මංගල්‍ය වෙනුවෙන්. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය දිසාපති කාර්යාලයත් සමග එකතු වෙලා ඉතාම සාර්ථක විදිහට මේ වර්ෂයේ මංගල්‍ය පැවැත්වීමට කටයුතු කළා. ඉන්දියානු දීවර ගැටලුව මේ ලංකාවේ මුහුදු තීරයට එන එක අදයි එකක් නෙමෙයි. මේක චිරාත් කාලයක ඉඳලා සිද්ධ වෙන දෙයක්. මේකට එක රාත්‍රියෙන් පිළිතුරු හොයාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට ලංකා මුහුදු තීරයට ඇවිල්ලා නීති විරෝධී ලෙස දීවර කටයුතු කරනකොට නොකඩවා අත්අඩංගුවට ගැනීම සිද්ධ කරන්න වෙනවා.